අබුඩාබි ටීටෙන් තරගාවලියේ 21 වන තරගය පැවැත්වුණා දිලි බුල්ස් කණ්ඩායම සහ ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර එම තරගය වනිදු හසරංගගේ ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පහසුවෙන් ජයග්‍රහණය කරනවා දිලි බුල්ස් කණ්ඩායම ලකුණු 94.6කට ඩෙකන් ග්ලැඩියේටර්ස් පන්දු 6යි පන්දු 1කදී ලකුණු 98ක් කඩු දෙකක් පමණක් දැවී ලබා ගනිමින් ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ අංක 1 පන්දු යවන්නා මෙන්ම ලෝකයේ 22 අංක 1 පන්දු යවන්නා වන වනිදු හසරංග පිටපිට තරගයේ වීරයා බවට පත් වෙනවා කලින් තරගයේදීත් ඔහු තරගයේ වීරයා බවට පත් වුණා මේ තරගයේදීත් ඔහු පිටපිටම දැන් තරගයේ වීරයා සම්මාන දෙකක් පිටපිට ලබා ගන්න තිබෙනවා පන්දු වර දෙකක් යවා ලකුණු 13කට කඩු දෙකක් ඔහු ලබා ගැනීමට සමත් වෙනවා. ඔහුගේ පළවෙනි පන්දු වාරයේදීම කඩලු දෙකක් දවා ගැනීමට සමත් වන්නේ වනිදු හසරංග. එහිදී ප්‍රබලම කඩලු දෙකක් තමයි ඔහු දවා ගන්නේ. ලුක් රයිට් සහ මොහමඩ් හෆීස් දවා ගැනීමට සමත් වෙනවා. ඒ අනුව වනිදු හසරංග මේ වන විට කඩලු 13ක් මෙම තරඟ වාරයේ ලබාගෙන ඉහළින්ම සිටිනවා. ඒ වගේම විශේෂම කාරණය තමයි වනිදු හසරංගගේ කණ්ඩායම ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කෙමෙන් පැමිණ අද දිනේදී අංක 1 දක්වා ලීග් සටහනේ ඉදිරියටම පැමිණීමට සමත් වෙනවා. දින ගණනාවක්ම අංක 1 රජ කරමින් සිටිය අබුඩාබි කණ්ඩායම නමුත් දැන් අබුඩාබි කණ්ඩායම 3 වෙනි ස්ථානයේ දක්වා ඇද වැටෙනවා. ඔවුන් තරඟ 7යි තරඟ 5ක් ජයග්‍රහණය කර සිටින්නේ ඩෙකන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම, බංගලා ටයිගර්ස් කණ්ඩායම සහ අබුඩාබි කණ්ඩායම කියන කණ්ඩායම් තුනම ලකුණු ලබාගෙන මේ වේගය අනුව තමයි ස්ථාන වෙන් වී තිබෙන්නේ. වනිදුගේ ග්ලැඩියේටර්ස් කණ්ඩායම අංක 1ට මේ වන විට පැමිණ තිබෙනවා. ඉතින් උඩු යටිකුරු වී තිබෙනවා මේ වන විට ප්‍රසාද ලකුණු සටහන. නොසිතූ ආකාරයටයි වනිදු හසරංගගේ කණ්ඩායම අංක 1 දක්වා ඉහළ නැගින්නේ. විශේෂයෙන්ම මේ වනිදු හසරංගගේ දස්කම් පෑම මෙම කණ්ඩායමට බලපා තිබෙන ආකාරය නම් අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි. මේ වන විට T10 තරගාවලියේ කැපී පෙනෙනම පන්දු යවන්නා බවට පත් වී තිබෙනේ වනිදු හසරංග. විශේෂයෙන්ම විස්තර විචාරකයන් සහ විශ්ලේෂකයන් ඔහු පිළිබඳව ඉතාමත් ඉහළින් කතා කරන අතර අගය කරමින් ඔහුගේ දක්ෂතා අගය කරමින් සිටින බවක් පෙනී යනවා T10 තරගාවලියේදී. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.